මොකද මේ පැඩ් ෆවුන්ඩේෂන් වලට යටින් දාන ස්ක්‍රීට් එක කියලා කියන්නේ. අපි ස්ක්‍රීට් එක දාන්නේ නෝමල් අපි පාවිච්චි කරන ස්ට්‍රක්චරල් කොන්ක්‍රීට් වලින් වල. එන්න මේකේ ඉම්පෝටන්ස් එක මේකේ වැදගත්කම ගැනයි අද කතා කරන්නේ. හරි මේ මේ තියෙන්නේ මම මාළවේ පැත්තේ නිවසක නිර්මාණය කරපු ස්ට්‍රක්චරල් ඩ්‍රොයින් සෙට් එකක් මම ඒකේ පැඩ් ෆවුන්ඩේෂන් එකක ඒ කියන්නේ බේස් වලක සාමාන්‍ය බේස් වලක ඩීටේල් එකක් ඒකේ විස්තරය තමයි ඔයාලට පෙන්වන්න යන්නේ ඒකේ මේ පෙන්වලා තියෙන ටිපිකල් සෙක්ෂන් XX කියලා මේකේ ඔයාලට පැහැදිලිව පේනවා මේ තියෙන්නේ කම්බි සෙට් එක කම්බි දැල B2 කියන්නේ උඩ බොටම් net එක බොටම් net එකේ උඩ ලේයර් එක මේ අනිත් පැත්තට B1 කියලා පෙන්වලා තියෙන්නේ බොටම් එකේ යටම net එක මේ මේ කම්බි net එකට මේ වැඩෙන කොන්ක්‍රීට් එක ඊට යටින් මේ අමුතු ටෙක්ස්චර් එකක් දාලා මේ පෙන්වලා තියෙන්නේ ස්ක්‍රීන් එක මේ අඟල් දෙකක් කියලා තියෙන අඟල් දෙකක් කියන්නේ 50ක් නේ මිලිමීටර් මේ ස්ක්‍රීට් කොන්ක්‍රීට් කියලා පෙන්වලා තියෙන්නේ ඔය කියන ස්ක්‍රීට් කොන්ක්‍රීට් එක ලීන් කොන්ක්‍රීට් එක කියන එක පැඩ් ෆවුන්ඩේෂන් එකට යටින් දාන කොන්ක්‍රීට් ලේයර් එකට තමයි අපි ස්ක්‍රීට් එක කියලා කියන්නේ. ඒතර මේ ස්ක්‍රීට් එක දාන්නේ ස්ට්‍රක්චරල් කොන්ක්‍රීට් වලින් නෙවෙයි. කියන්නේ අපි ගෙදර හරි බිල්ඩින් එක හරි ඩිසයින් කරලා තියෙන්නේ අපි හිතමු ග්‍රේඩ් 25 කොන්ක්‍රීට් වලට කියලා. අපි එහෙනම් ග්‍රේඩ් 25ෙම දාන්නේ නැහැ ස්ක්‍රීට් කොන්ක්‍රීට්. අවශ්‍ය වෙන්නේ නැහැ ස්ක්‍රීට් කොන්ක්‍රීට් එක ස්ට්‍රක්චරල් පර්පස් එකට නෙවෙයි තියෙන්නේ. ලෝඩ් බෙයරින් පර්පස් එකට නෙවෙයි. ඉන් ද ස්ට්‍රක්චරල් කොන්ක්‍රීට් එකට අපි 136 කියන අනුපාතයට මිශ්‍ර කරන ග්‍රේඩ් 15 කොන්ක්‍රීට් ලංකාව විදිහට දැම්මත් ඇති 136 කියන්නේ 1 කියන්නේ සිමෙන්ති පාට් 1යි 3 කියන්නේ වැලි පාට් 3යි 6 කියන්නේ මැටල් එවත් කුඩා ගලකට පාට් 6යි ඒතර 1ට 3ට 6 අනුපාතයට මේක මිශ්‍ර කරලා ඒක අතිශය ප්‍රමාණවත් මේ ස්ක්‍රීට් එක සඳහා යොදා ගැනීමට අපි ලංකාව විදිහට ග්‍රේඩ් 15 කියලා මේකට කියනවා ඒතර ඇයි මේ ස්ක්‍රීට් එකක් අපි පාවිච්චි කරන්නේ පර්පසස් ගොඩක් තියෙනවා හේතු ගොඩක් තියෙනවා එකක් තමයි අපි සාමාන්‍ය පොලෝ කපලා පැඩ් ෆවුන්ඩේෂන් දාන්න පාවිච්චි කරන්නේ පොලෝ කපපුවාම අපිට කොහෙවත් පරිපූර්ණ තත්ත්ව නැහැ අපිට කවදාවත් මේක අතිශය 100% ෆ්ලැට් විදිහට එහෙම නැත්නම් හොඳ තිරස් මතු පිටක් ස්මූත් මතු පිටක් ලබා ගන්න බෑ ඕකේ වලගොඩැලි රළු එජස් ඒ වගේ දේවල් තියෙන්න පුළුවන් ඒතකොට මේකේ උඩ පැඩ් ෆවුන්ඩේෂන් එක දාන එක එච්චර හොඳ නැහැ ඒ නිසා අපි පොලව තිරස් කර ගැනීම මේකේ එක් මූලික අභිප්‍රායයි. පොලව තිරසට තියාගන්න පුළුවන්. අනිත් එක තමයි අපි කරන්නේ ෆයර් ෆවුන්ඩේෂන් එකට ස්ට්‍රක්චරල් කොන්ක්‍රීට් දැම්මහම මේ ස්ක්‍රීන් එක දාලා නැත්නම් මේ ස්ට්‍රක්චරල් කොන්ක්‍රීට් වල තියෙන වතුර ගතිය එහෙම නැත්නම් ද්‍රව ගතිය තක් ගාලා ජස්ට් පසට උරා ගන්න පුළුවන්. එතකොට මේ කොන්ක්‍රීට් එකේ ස්ට්‍රක්චරල් කොන්ක්‍රීට් එකේ වතුර ගතිය පසට උරාගත්ත ගමන් වතුර ගතිය නැති වෙච්ච ගමන් මේ මේක ප්‍රතික්‍රියා කරලා ශක්තිය නිබද ශක්තිමත් බව ඇති කරන ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ නැහැ. මේ ඒකෙදි ඒක ප්‍රශ්න ඇති වෙලා මේක ක්‍රැක් වෙන්න පුළුවන්. කඩේ ඉරි ඇදිලා කැඩිලා යන්න පුළුවන්. ඒ නිසා මේ වතුර ගතිය පොළවට සම්ප්‍රේෂණය වීම වළක්වා ගැනීම එක ප්‍රයෝජනයක් මේ ස්ක්‍රීට් කොන්ක්‍රීට් එකේ. right මේ 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 රූප රාමු කීපය ඔබට පේනවා පැඩ් ෆවුන්ඩේෂන් එකට යට දාන ලීන් කොන්ක්‍රීට් එක දාන වැරදි අවස්ථාවක. මේක මේ විශාල ගල් කැබලි ඒවා කිසිම ප්‍රමාණයකට නෑ ලෙවල් එකකට දාලා නෑ. මේ මේකේ විවිධාකාර වෙනස් වෙනස් මැටීරියල් තියෙනවා මේ රොඩු වල ගොඩලි මේ මේ විදිහට ස්ක්‍රීට් කොන්ක්‍රීට් දාන්නේ නෑ. මේක ඊටම වැරදි විදිහක්. මේකේ පවමි මේකේ කවර් බ්ලොක්ස් නෑ කොන්ක්‍රීට් එකක් දාලා නෑ විවිධාකාරයි එහෙම මේක දාන එක ඉතාම වැරදිසහගත ක්‍රමවේදයක් නේ මේ සමහර කම්බි මේ කෙලින්ම පසත් එක කන්ටැක්ට් වෙනවා මේවා හරහා වතුර ගිහිල්ලා මේවා මලකට කැවි සම්භාවිතාවය තියෙන මේ අතිශය වැරදි ක්‍රම අනිත් එක තමයි මේක ප්‍රයිමරි නෙවෙයි සෙකන්ඩරි ප්‍රයෝජනයක් අපි පොළොයට සමහර වෙලාවට බාස්ලා යටට කවර් බ්ලොක් එක තියන්නේ නැහැ පැඩ් ෆවුන්ඩේෂන් දාදි බේස් වලවල් වල කොන්ක්‍රීට් එක දාදි යටට කවර් බ්ලොක් එක තියන්නේ නැහැ කවරින් තියන්නේ නැතුව මේගොල්ලෝ ස්ක්‍රීන් එක දාලා ස්ක්‍රීන් එක උඩම තියනවා කම්බි ටික අපි හිතමු 12 කම්බි අඟල් 6න් හරි 10 කම්බි අඟල් 6න් හරි නන් net එක බැඳෙන්නේ ඒ net එක කෙලින්ම ස්ක්‍රීන් එක උඩ තියනවා කියලා කොන්ක්‍රීට් කරනවා ඉතින් මේ බහුලව ගෙවල් වලදී කරන මේ වැරදි වැඩ ඒ වුණත් මේකෙදි ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ ස්ක්‍රීඩ් එක කවරින් එකක් විදියට
ක්‍රියා කරන නිසා මේක එච්චර හොඳ ප්‍රැක්ටිස් එකක් නෙවෙයි මේක කරන්න එපා කියලා අපි හැමතැනම කියන්නේ මොකද කව බ්ලොක් එක අනිවාර්යයෙන්ම තියන්න ඕනේ මේ එහෙම තිබ්බේ නැතත් අර කව අර ස්ක්‍රීඩ් එකකින් කවරින් එකක් විදිහට ක්‍රියා කරලා ඒකෙන් ඔක්සිජන් අරෝමේම වාතය ජලය එන එක වැළැක්විලා මේක මලකඩ කැමෙන් වැළැක් වෙනවා වගේ දෙයක් වෙන්නත් පුළුවන් මේක හැබැයි 100% වෙන්නේ නැහැ මේක කොන්ක්‍රීට් ජාති දෙකක් මේක දෙපාරකට දාන්නේ එතකොට මේ අතර කෝල් ජොයින්ට් එකක් ෆෝම් වෙනවා කියන එක වෙන්න පුළුවන් ඒ නිසා හොඳම දේ තමයි ස්ක්‍රීඩ් කොන්ක්‍රීට් එක දාලා කවර් බ්ලොක් එකක් තියන්න ඕනේ අවශ්‍ය කවරින් ප්‍රමාණයට තියලා ඒක උඩයි කම්බිනේට් එක අපි තුමු 10 කම්බි අඟල් 6න් හරි 12 කම්බි අඟල් 6න් හරි බේස් වලට තියෙන කම්බිනේට් එක ඒක උඩ තියලා තමයි ස්ට්‍රක්චර් කොන්ක්‍රීට් එක දාන්න ඕනේ. එතකොට ස්ක්‍රීඩ් එකට අමතරව කවරින් කොන්ක්‍රීට් එකකුත් යට වැටෙන්න ඕනේ. එතකොට මේකේ තික්නස් එක කොච්චරද? කව බ්ලොක් එකේ තික්නස් එක කොච්චරද? සාමාන්‍යයෙන් අපි ගෙවල් වලට බිල්ඩින් වලට නම් පාවිච්චි කරන්නේ අඟල් 2. අඟල් 2 කියන්නේ මිලි 25.4 ඒවා දෙකක්. ඒ කියන්නේ මිලිමීටර වලින් නම් මිලිමීටර 50ක්. මිලිමීටර 50ක කවරින් එකක් තිබ්බම ඇති. ඒක තමයි යූෂුවලි අපි පාවිච්චි කරන්නේ. මේක තීරණය කරන්නේ ඔබේ ස්ට්‍රක්චරල් ඉන්ජිනියර් විසින් ඔබේ පරිසර තත්ත්වය පොළවේ තත්ත්වය වතුර තත්ත්වය ඒ හැමදේම සලකලා බලලා තමයි ස්ට්‍රක්චරල් ඉන්ජිනියර් මේක තීරණය කරන්නේ. ඒතකොට සාමාන්‍ය යූෂුවලි මේක මිලිමීටර 50 කම නැත්නම් ගල් දෙකක් වෙනවා. හැබැයි ෆයිල් ෆයිල් කැප් රාෆ්ට් වගේ ස්ට්‍රක්චර්ස් වලට ලොකු බිල්ඩින් වල යද්දී මේ ප්‍රමාණය මේ කවරින් එක අඟල් 3 දක්වත් යන්න පුළුවන්. ඒ කියන්නේ මිලි 75ක විතර කවරින් තියෙන අවස්ථාවක් තියෙනවා. ඔබ දැනගන්න ඕන ඔබ නිවස එකට හෝ normal building එකක් නම් මිලි 50ක් එහෙම නැත්නම් අඟල් 2ක කවරින් එකක් අතිශය ප්‍රමාණවත්. පොළොව යට නිසා. පොළොව උඩදී කවරින් සාමාන්‍යයෙන් මිලි 25ට යනවා. පොළොව යට මිලි 50ට යනවා. දැන් මේ 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 පෙන්වන්නේ පොළව කපලා පස්තික අයින් කරලා මේ ස්ක්‍රීඩ් කොන්ක්‍රීට් එක දාන විදිහ. එහෙම ගොඩක් උඩ ඉඳන් කලන්නේ නැහැ ස්ක්‍රීඩ් කොන්ක්‍රීට් එක. මේ හරියට සෙටින් අවුට් කරගෙන එක්ස්කේවේෂන් එක්ස්කේවේටර් එකකින් JCB එකකින් හරන විදිහ. හරලවලා ඒකට දාලා මෙන්න මේ ස්ක්‍රීඩ් කොන්ක්‍රීට් එක දාලා තමයි ලෙවල් කරගන්නේ. ලෙවල් කරලා ඒක උඩ තමයි කම්බිනේට් එක දාලා මේක උඩ තමයි කම්බිනේට් එක දාලා පැඩ් ෆවුන්ඩේෂන් එක හදන්නේ වෙන්නේ. මේ දින සයිඩ් බෝඩ් එක ගන්න විදිය පැඩ් ෆවුන්ඩේෂන් එක සයිඩ් බෝඩ් එක ගහලා මේ කම්බිනේට් එක තියලා අර ඔයාලට පේන්නේ කවර් බ්ලොක්ස්. ඊට පස්සේ මේක උඩ කම්බිනේට් එක උඩ තමයි කොලම් එකේ කම්බි ටික ඉන්නේ. වර්ටිකල් රීන්ෆෝස්මන්ට් කියලා අපි කියනවා. ඒක රඳව ගන්න විදිය ඊට පස්සේ මේකේ මේ කොන්ක්‍රීට් එක යොදනවා. සමහරු මේ ස්ක්‍රීඩ් කොන්ක්‍රීට් එකට ලීන් කොන්ක්‍රීට් එක කියලා කියනවා. මේ වචනේත් ඔයාලට හම්බෙලා ඇති ගොඩක් අය ඩ්‍රොයින් වල එහෙම සඳහන් කරලා තියෙනවා. එක අතකට මේ ලීන් කොන්ක්‍රීට් කියන වචනේ ස්ක්‍රීඩ් කොන්ක්‍රීට් වලට පාවිච්චි කරන එකේ වැරද්දකුත් නැහැ. ලීන් කොන්ක්‍රීට් සහ රිච් කොන්ක්‍රීට් කියන ಜಾති දෙකක් තියෙනවා. මේ ಜಾති දෙක ඩිෆයින් කරලා තියෙන්නේ කොන්ක්‍රීට් අනුපාතය මිශ්‍රණය හදන පිළිවෙල අනුව. එතකොට කොන්ක්‍රීට් මිශ්‍රණවල සිමෙන්ති ගතිය ඉතා බහුලව යොදා ගන්න කොන්ක්‍රීට් මිශ්‍රණ වලට රිච් මික්සර්ස් කියලා කියනවා. ඒ වගේම සිමෙන්ති ඉතාම අඩුවෙන් යොදාගෙන හදන කොන්ක්‍රීට් මිශ්‍රණ වලට කියන්නේ ලීන් මික්සර්ස් කියලා. එතකොට සිමෙන්ති ගතිය අඩු එකක් තමයි අපි පාවිච්චි කරන්නේ ස්ක්‍රීඩ් කොන්ක්‍රීට් එකට. ඒ නිසා ස්ක්‍රීඩ් කොන්ක්‍රීට් එකට ලීන් මික්සර් ලීන් කොන්ක්‍රීට් කියන වචනේ පාවිච්චි කරන එකත් එක්තරා විදිහකට සාධාරණයි. මේ ಜಾති දෙකට අමතරව හාෂ් මික්සර්ස් කියලා තියෙනවා. හාෂ් මික්සර්ස් කියන්නේ ඒවා කිසිම එක විදියක් එකාකාරී බවක් නැහැ. ෆයින් ඇග්‍රිගේට්ස් මෝටා ඒවා එක එක ප්‍රමාණ වලින් මික්සර් මිශ්‍ර කරලා ඒකේ අවුට්කම් එක මොකක් වෙයිද කියලාවත් අපි දන්නේ නැහැ. එක එක විදිහේ මික්සර්ස් වලට තමයි හාෂ් මික්සර්ස් කියන ඒ වගේ අපි ඩිසයින් වලට කන්ස්ට්‍රක්ෂන් වලට සාමාන්‍යයෙන් යොදා ගන්නේ නැහැ ස්ට්‍රක්චරල් පර්පසස් වලදී. මේ පෙන්වන්නේ එක්ස්කවේෂන් පළමුව කරන එක. ඊළඟට ලීන් කොන්ක්‍රීට් එක හෙවත් ස්ක්‍රීන් එක දාන එක ඊළඟට පැඩ් ෆූටින් එකේ සයිඩ් බෝඩ්ස් ගහ ගන්න විදිය. කවර් බ්ලොක්ස් ඊට පස්සේ තියා ගන්නවා මේ ලීන් කොන්ක්‍රීට් එක උඩ. ඊට පස්සේ මේ කම්බිනේට් එකේ බොටම් නෙට් එක මේ ඊට උඩ නෙට් එක. බොටම් එකේ උඩ නෙට් එක. ඊළඟට කොලම් එකේ වර්ටිකල් රීන්ෆෝස්මන්ට්. මේ බ්‍රේසින්ග්ස් සයිඩ් බෝඩ් එක නිවැරදිව තියා ගන්න ඕන කොන්ක්‍රීට් කරා. මේන් කොන්ක්‍රීට් එක දැම්ම. මේක තමයි කරන විදිය. ඊළඟට සයිඩ් බෝඩ්ස් ගලවන්න පුළුවන්. ගලවලා කියුරින් කර ගන්න ඕනේ. මේ තමයි පැඩ් ෆූටින් එක හදලා තියෙන ඉතින්. තව සමහරු ස්ප්‍රිට් කොන්ක්‍රීට් එකට මෑස් කොන්ක්‍රීට්ස් කියලා පාවිච්චි කරනවා. මේක නම් ලොකු
නිවැරදිභාවයක් නැහැ මෑස් කොන්ක්‍රීට්ස් කියන්නේ විශාල ප්‍රමාණවල වලින් භාවිත කරන කම්බි යොදා නොගන්නා කොන්ක්‍රීට් වලට මෑස් කොන්ක්‍රීට් එකක් කියලා කියන්නේ. එතකොට මේ කම්බි යොදා ගන්නේ නැහැ තමයි අපි ස්ක්‍රීට් එකට. ඒ වුණාට මේක අති විශාල ප්‍රමාණවලින් යොදා ගන්නේ නැති නිසා මේ ස්ක්‍රීට් කොන්ක්‍රීට් ලීන් කොන්ක්‍රීට් වෙනුවට මෑස් කොන්ක්‍රීට් කියන වචනේ ඒ තරම් දුරට ගැලපෙන්නේ නැහැ. මෑස් කොන්ක්‍රීට් වගේ දෙයක් කියන අපි තුමු ලොකුතා ලොකු ක්‍රාෆ්ට් එකක් අපි කන්ස්ට්‍රක්ෂන් කරලා තියලා ක්‍රාෆ්ට් එකේ උඩම ලේයර් එක අපි තුමු මීටර 1500ක් කියලා මම මේ දවස්වල කරනවා බදුල්ලේ හොස්පිටල් එක සඳහා 7000ක බිල්ඩින්. ඒකදී අපි පාවිච්චි කරන්නේ මීටර 1000ක් උස ක්‍රාෆ්ට් ෆවුන්ඩේෂන් එක. ඒකදී උඩම යන්නේ එක කම්බිනේට් එකක් යටම යන්නේ කම්බිනේට් එකක් මැදේ තියෙන්නේ කණිකර කොන්ක්‍රීට් විතරයි. කම්බිනේට් තොට අති විශාල ප්‍රමාණයක්. ඒතර මේකට මෑස් කොන්ක්‍රීට් කියන වචනේ අපි පාවිච්චි කරනවා. ඒතර ස්ක්‍රීට් එකට ඒක එච්චරම සාර්ථක වචනයක් නෙවෙයි. ස්ක්‍රීට් කොන්ක්‍රීට් වලට මෑස් කොන්ක්‍රීට් කියන වචනේ පාවිච්චි කරනවා. ඔමේ ඔබ දකින්නේ ෆයිල් ෆවුන්ඩේෂන් එක ලොකු ෆයිල් කැප් එකක් හදන්න කලින් ෆයිල් කැප් එකේ මේන් කොන්ක්‍රීට් එකට යටින් යොදන ස්ක්‍රීට් කොන්ක්‍රීට් එක මේක බෑඩ් ෆුටින්නේ කොයි කුඩා එකක් නෙවෙයි විශාල ප්‍රමාණයක විහිළුච්ච එකක් මේකේ ස්ක්‍රීට් කොන්ක්‍රීට් එක යොදන විදිය මේ ස්ක්‍රීට් එක උඩ තමයි කම්බිනේට් එක වැදෙන්නේ මේ වගේ ස්ක්‍රීට් එකක් සාමාන්‍යයෙන් මිලි 75ක් වගේ තිකනස් එකට යොදනවා